ස්වාමින්වහන්ස ඔබවහන්සේ බොහෝ විට අපිට කියන කාරණයක් තමයි පින්කම් කරන විට සුදු අතින් සැරසෙන්නට කියලා. මේ පිළිබඳව අපිට පැහැදිලි කරොත් නෑ දරුවෝ විහාරස්ථානයකට යනකොට සංඝයා මුණ ගැහෙන්න යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා පින්කමක් කරද්දී දැන් දානයක් පූජා කරද්දී හෝ පින්කමක් කරද්දී හෝ ඊට අදාළ මේ ධර්මයන් දේශනා කරනවා සද්ධාව තියෙන්න ඕනේ ගෞරවය තියෙන්න ඕනේ කර්මය කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ සියතින් සකසා දුන් දෙයින් දන් දෙන්න ඕනේ ප්‍රණීතව දන් දෙන්න ඕනේ ඒව දුන්නොත් තමයි අපිට ඒ ආනිසංශ ඉතින් ඒ වගේ විහාරස්ථානයකට යනකොට නෝන අනිවාර්යයෙන්ම අපි ඊට සුදුසු ඇඳුමින් පැළඳුමින් සැකසিলা යන්න ඕනේ ඉතින් ඒක අපේ හිතෙත් අපිට අර ධර්මානුකූල සිතුවිලි සකස් කරගන්න සකස් වෙනවා කාමයන්ගෙන් බැහැර වෙනවා මුදල් පන්සලට යන්නේ අපි කාමයන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න ඉතින් කාමයන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙනවා නම් ඊට අදාළ පරිසරයක් ඊට අදාළ චරිත ලක්ෂණ තමයි අපේ ජීවිතය තුළින් දකින්න ඕනේ මොකද පන්සලේ ඉන්න විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා ස්වාමීන් වහන්සේලා ඔක්කොම රහත් වෙච්ච ස්වාමීන් වහන්සේලාත් නෙමෙයිනේ නේද සමාද සෝවාන්ච්ච ස්වාමීන් වහන්සේලාත් නෙමෙයිනේ ඉතින් ඒගොල්ලන් තුලත් අපි අනවශ්‍ය ආකාරයෙන් ඇඳුම් වඳිනවා නම් අපි අනවශ්‍ය ආකාරයෙන් රූපය උපනාන් වන්න පෙන්නනවා නම් ඒගොල්ල තුලත් කෙලෙස් ධර්මයන් සකස් වෙන්න පුළුවන් ඒ නිසා අපි හැම දෙයක්ම දැකලා තමයි සද්ධාව ගෞරවය කියන කාරණා තුල ඉඳගෙන අපි ධර්මයට අදාළ තැන ඉස්සුරු කරන්න දක්ෂ වෙනවා ඉතින් අපි දක්ෂ නැත්නම් අපි බණක් අහන්න යන තැනදී හරි පන්සල යන තැනදී හරි ඊට සුසු ඇඳුමක් නඳන් යන්න ඒ කියන්නේ ඕන අපිට ඒ කවදාකවත් අහන්න යන ධර්මයෙන් ගිය පින්කමෙන් කවදාකවත් ප්‍රතිඵලයක් ගන්න බැහැ මොකද සද්ධාවයි මුල් වෙන්නේ ගරුත්වයයි මුල් වෙන්නේ සද්ධාවයි ගරුත්වයයි බැහැර කරලා ලබන්න යන කිසිම දෙයකින් අපිට ඵලයක් ලබන්න බැහැ එහෙනම් අපිට පන්සලට යනවා කියනකොටම තමා තුල සකස් වෙනවා නම් මම පිරිසිදු වෙලා සුදු ඇඳුමක් අඳිනවා කියන තැන දින්න ඕන සද්ධාව ගෞරවය කියන තැන ඔබ සකස් වුණා නෑ පන්සලට ප්‍රශ්නයක් නෑ මම මෙහෙම යනවා කියන තැන සද්ධාව ගෞරවයෙන් බැහැර වුණා ඊට අදාළව කිසිම ධර්මයක් ඊළඟට ඔබ තුල වැඩෙන්නේ නැහැ එහෙනම් කොයි කාරණේ කරන්න ගියත් සද්ධාවත් ගරුත්වයක් තමයි තෙරුවන් කරේ ඒ නිසා ඊට අදාළව නෝනා අපි ඒ කටයුතු සකස් කර ගන්නවා